අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. එළඹෙන 18 19 20 පාර්ලිමේන්තුව පැවැත්වෙන අවසන් දින තුන බව කතානායක කියයි. මහා මැතිවරණය ආසන්න වෙද්දී ප්‍රධාන පක්ෂ දෙක තුල අර්බුද වර්ධනය වෙයි. නීතිපති වැඩ බලන පොලිස්පති ගැන කනගාටුවෙන් අධික හිරු රශ්මිය සහ උණුසුම් කාලගුණයෙන් පාසල් දරුවන් රැක ගැනීමට විශේෂ උපදෙස් මාලාවක් රිෂාඩ් විමල්ගෙන් කෝටි 100ක් ඉල්ලයි. කොරෝනා ජීවිත දහසක් බිලි ගනි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පවතින අධික උෂ්ණත්වය සහ දැඩි හිරු රශ්මිය හේතුවෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ විසින් දැනුම් දීමක් සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ දිනවල පවත්න දැඩි හිරු රශ්මිය සහ මේ හේතුවෙන් මතු ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පෞල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ වෙත නිර්දේශ ලබා දී ඇති බවයි. පවත්න අධික උෂ්ණත්වයේ හේතුවෙන් ආතතිය, මස්පිඩු පෙරලීම, සිහි මුර්ජාව, හෘද රෝග හා පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත් මෙවැනි සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායමක් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් එමගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉහත සංකූලතාවයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට පහත ක්‍රියාමාර්ග යෝග්‍ය බවයි සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දී තිබෙන්නේ. නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එලිමහනේ සිටින විට ඔළුව වැසෙනසේ තොප්පි පැළඳීම, එලිමහනේ ගමන් කරන සෑම විටම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය ලෙස එලිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රශ්මිය ඇති විට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනිකව වඩාත් උෂ්ණත්වය වැඩිවන කාල පරාසය වන පෙරවරු 11 හා පසුරු 3:30 තුළ එලිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම් නොකිරීමටද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා. එමෙන්ම පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසි වලින් සෑදු අවනක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන්ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන්ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටලු මූලික අවස්ථාවේදීම හඳුනා ගනිමින් ප්‍රථමාධාර ලබා දීම හා ගැටලු සහගත අවස්ථාවන්වලදී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරයේ වියලීම වළක්වා සිසිල් කර ගැනීමට පන්ති මට්ටමින් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත කර තිබීම, රෝග තත්ත්වයන් සහිත දරුවන් සුවවන දෙක් පාසලට නොයවීමට දෙමාපියන් දැනුවත් කිරීමටද පාසල් මට්ටමින් පියවර ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් සේවය කිරීමට තමන් කැපවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී. කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා අගරදගුරු නිල නිවසට පැමිණියා. මෙහිදී කථානායකවරයාගේ ජීවිත කතාව ඇතුළත් චරිතාපදාන කෘතිය මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා. ඉන්නතුරුව කථානායකවරයා මාතෙට මෙලෙස අදහස් පළ කර සිටියා. මගේ ජීවන කතාව ඇතුළත් පොත් පිංචි අද අතිගරු මැල්කම් රංජිත් කාර්යාලයටමාට පිළිගන්නවා. විශේෂයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ලියවිච්ච පොතක්. තරුණ පරපුර යම් කිසි විදිහක පොඩ්ඩක් හරි ආදර්ශයක් ගන්න පුළුවන් මේ තුළින් මං හිතන්නේ ඒක මම ඉතාමත් සන්තෝෂ වෙන අවස්ථාවක්. පාර්ලිමේන්තුව තව දින 3යි තියෙන්නේ. පාර්ලිමේන්තුව 18-20 ඊට පස්සේ ඉදිරි බලනවා. රටේ අවශ්‍යතා අනුව මම තව කිසිමත් සැලසුම් කරලා නැහැ. රට වෙනුවෙන් මම කැපලා සිටිනවා. පදවි තිබුණත් නැතත් මේ සේවය රට වෙනුවෙන් මෙරට ජනතාවට ලබා දෙන්න. ඉදිරි මහමැතිවරණයේදී සුරබදු බලපත්‍ර තිබෙන පුද්ගලයන් හට අපේක්ෂකත්වයේ ලබා නොදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තේපානේ ධම්මාලංකාර මහනාහිමියන් ඉල්ලීමක් සිදු කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යපුව මහසභාව මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. අමාත්‍යපුව මහා සභාව ආරම්භ වුණේ 1912 ජූලි මාසේ 14 වෙනිදා. දැන් 2020 අමාත්‍යපුව මහා සභාව මැදිහත් වීම නිසා 1918 ඉඳලා 1928 දක්වා රාතබෑරුම් 3818ක්
අරකුත බෑරුන් 4113ක් වසා දමන්න තරම් ශක්තිමත් ප්‍රබලව මේ රටේ ක්‍රියාත්මක වුණා. වර්තමානයේ වසරකට දුම්පානෙන් 220,000ක් පමණ මිය යනවා. මද්‍යසාරයෙන් 18,000ක් පමණ මිය යනවා. අනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි නිසා 2,000ක් පමණ මිය යනවා. සියල්ල එකතු කළාම 40,000ක් පමණ වෙනවා. මේ දුම්පානයෙන් මද්‍යසාරයෙන් අනිකුත් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් මිය යන සංඛ්‍යාව. පවුල් 450ක් සිටින ගම්මානයකින් වසරකට රුපියල් කෝටි 2,500ක් දුම්වැටි සහ මද්‍යසාර වෙනුවෙන් වැය වෙනවා සාමාන්‍ය ජනතාවට. ඉදිරියේදී තරුණ වැඩපිළිවෙල, විහාරස්ථාන ආශ්‍රිත වැඩපිළිවෙල, ප්‍රජා සංවිධාන ආශ්‍රිත වැඩපිළිවෙල කියලා සංවිධාන මාර්ගයෙන් විශාල ව්‍යාපාරයක් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේක ජාතියට, රටට පරපතල ප්‍රශ්නයක්. මේ රටේ ඉදිරි ගමනට, ජාතිය ඉදිරි ගමනට 2020 මැතිවරණයේදී බාර් පර්මිට් තියෙන අයට අපේක්ෂකත්වය දෙන්න එපා, එයාට ඡන්දය දෙන්නත් එපා කියලා අපි ඉල්ලා සිටිනවා. හැම අවුරුද්දෙම අපේ දරුවන් 40,000ක් 50,000ක් අලුතෙන් දුම්වැටි හා මද්‍යසාර භාවිතයට යොමු කරගන්න විවිධ උපක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අමාත්‍යප මහ සභාව විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් ඉලක්ක කරගෙන, ළමයි ඉලක්ක කරගෙන මේ වැඩපිළිවෙල යන්නේ. ඒ වගේම තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ප්‍රජා සංවිධාන වලට, ප්‍රජා නායකයින්ට, ඒ වගේම විහාරස්ථාන වලට ශ්‍රී ලංකා අමාත්‍යප මහ සභාවත් එක්ක එකතු වෙලා මේ රටේ ඒ වෙනස ඇති කිරීම පිළිබඳව කටයුතු කරන්නට කියලා. නීතිපති දප්පුලිත ලිබේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සිඩි වික්‍රමරත්න මහතාට පිළිතුරු ලිපියක් යොමු කරමින් වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහන් පිළපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අද දිනම කටයුතු කිරීමට දැනුම් දී තිබෙනවා. නීතිපති නිලමැදිරිය විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම. චන්දන වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ එක. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B299 ඇල ඉරක් 20/20. පළමුවන සැකකරු සද්ද විද්ද රාජපක්ෂ, බලංගපතිර අඹ කුමාරලාගේ රංජන්, ලියෝ සිල්වෙස්ටර්, අල්ෆොන්සෝ රාමනායක නොහොත් රංජන් රාමනායක. දෙවන සැකකරු ගිහාන් අරුණ බණ්ඩාර පිළපිටිය. උක්ත නඩු කටයුත්ත සම්බන්ධයෙන් මාගේ 2020 පෙබරවාරි මාස 7 දින, 2020 වසරේ ජනවාරි මාස 23 දින ඇති ලිපි සහ ඔබගේ 2020 වසරේ ජනවාරි මාස 10 එනම් ඊයේ දින ලිපිය හා සමදේ. ඔබගේ උක්ත ලිපියේ අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ටාශය ඇතුළු විමර්ශන නිලධාරීන් කැඳු අවස්ථාවේ මෙම ප්‍රශ්නගත සංවාදයේ සිදු වී ඇත්තේ කුමන අධිකරණ බල ප්‍රදේශයකදීද යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවට දන්වන ලදී යනුවෙන් සඳහන් කර ඇත. නෑ, මගේ වාහනය හරවන ගමන් උසාවියට. හඬපටේ සංවාදයේ ප්‍රකාරව අධිකරණ බල සීමාව පැහැදිලිව අනාවරණය වී ඇති අවස්ථාවක අධිකරණ බල සීමාව කුමක්දැයි මා ඔබගෙන් හේතු විමසන තෙක් ඒ බව විමසා නොසිටීම බලවත් කනගාටුදායක තත්වයක් බවට අවධාරණය කර සිටිමි. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට අධිකරණ බල සීමාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් ඇති වූයේ නම් ඕනෑම අවස්ථාවක මා හෝ මගේ නිලධාරීන් හමුවීමට හෝ දුරකථනය මගින් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබූ බවට සඳහන් කරමි. එබැවින් 2020 වසරේ ජනවාරි මාස 23 දින ඇති නීතිපති උපදෙස් අනුව ක්‍රියා නොකර පසුව මේ ආකාරයෙන් දින 18කට පසු අධිකරණ බල සීමාව නොදැන සිටි බව හා ඒ බව මා විමසන තෙක් විමසා නොසිටීම හාස්‍යයට ලක්වන කරුණක් බවටද වැඩිදුරටත් අවධාරණය කර සිටිමි. ප්‍රශ්නගත දුරකථන හඬපටේ දෙවන සැකකරු පළමුවන සැකකරු සමග අධිකරණය හමුවේ පවතින නඩු කර්තව්‍යයක් සම්බන්ධයෙන් සංවාදයේ නියලීම මගින් එකී කුමන්ත්‍රණයට අදාළව සංවාදයේ ඇරඹුම පළමුවන සැකකරු විසින් සිදු කර ඇත. කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශන අනුව ඉහත සැකකරුගේ දුරකථන සංවාදවලට අදාළව ඇතැම් වාර්තාවන් අදාළ සමාගම් වලින්ද ලබාගෙන ඉදිරිපත් කර ඇත. ඒ අනුව එකී සංවාදයන් නුගේගොඩ හා කොළඹ ප්‍රදේශවලින් සිදු වී ඇති බැව් කුළුණු වාර්තා අනුවද සනාථ වේ. එබැවින් මෙකී නඩු කර්තව්‍යයට අදාළව කරුණු වාර්තා කිරීමේ අධිකරණ බල සීමාවන් වශයෙන් කොළඹ හා නුගේගොඩ අධිකරණ කලාපයන් විය යුතු බවට උපදෙස් දෙමි. කෙසේ වෙතත් දැනටමත් පළමුවන සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු කෘත්‍යයන් දෙකක කරුණු වාර්තා කර නඩු කටයුතු ආරම්භ ඇත. එයින් 2020 වසරේ ජනවාරි මාස 23 දින ඇති උපදෙස් ප්‍රකාරව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ වෙත කරුණු වාර්තා කරමින් නියමිත අධිකරණ පියවර අද දිනම ගන්නා ලෙසට මින් වැඩිදුරටත් උපදෙස් දෙමි. නීතිපති නිලමැදිරිය විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම අවසන්. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 10 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ නව මරණ 108ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින්ද ඊයේ දින බීජින් අකනුවරදී කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ගේ කාර්යමණ්ඩලය සහ වෛරසය ආසාදින වූ රෝගීන්ගේ හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර වෛරසය විශාල වශයෙන් පැතිරුණු චීනයේ හුබේ ප්‍රාන්තයේ
ඉහළපෙළේ බලධාරීන් පිරිසක් සිය තනතුරු වලින් ඉවත් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. ඒ වෛරසය පැතිර යාම වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් මාරාන්තික කොරෝනා වෛරස හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගල මරණ 1016ක්ම වාර්තා වන්නේ චීනයෙන්. ගත වූ පැය 24 තුළ චීනයේ නව මරණ 108ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එසේම ගත වූ පැය 24ක කාලය තුළ චීනය පුරා නව ආසාදිතීන් 2478 දෙනෙකු වාර්තා වනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ පිරිස 42638ක් පමණයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි රෝගීන් 3996 දෙනෙකු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් තිබෙනවා. චීන ජනපති ෂී ජින්පින් ඊයේ දින බීජින් අගනුවරදී කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයින් හා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී තිබෙනවා. එසේම කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරුණු චීනයේ හුබේ ප්‍රාන්තයේ භාර ඉහළපෙළේ සෞඛ්‍ය බලධාරීන් පිරිසක් සිය තනතුරු වලින් ඉවත් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. ඒ වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් හුබේ ප්‍රාන්තයේ භාර සෞඛ්‍ය කොමිසමේ සභාපති ලේකම් සහ තවත් ඉහළ නිලතල දැරූ පුද්ගලයන් කීප දෙනෙකු එලෙස තනතුරු වලින් ඉවත් කළ පිරිසට අයත්. ඊට අමතරව එම ප්‍රාන්තයේ භාරව සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයාද එම තනතුරින් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් ඊයේ දින චීනයට පැමිණියා. 2014-2016 වසරේ අප්‍රිකාවේ ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය බෲස් අල්බර්ට් මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තයන්ට අනුව කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මේ වන විට 2003 වසරේ වාර්තා වූ SARS වෛරසයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් අවසන්. මේ අතර චීනයේ හුබේ ප්‍රාන්තයේ අගනුවර වූ වුහානී සත්ව මස් වෙළඳපොළකින් බිහි වූ බවට සැලකින කොරෝනා වෛරසය මේ වන විට සුඛෝපභෝගී නෞකාවලටද පැතිර ගොස් අවසන්. ඒ අනුව පසුගිය 4 වනදා සිට යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති රටවල් 56ක මගින් 3700කට අධික පිරිසක් රැගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 135 දෙනෙකු සිටින බව වාර්තා වනවා. ඊයේ දිනේ පමණක් ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි ජපාන බලධාරීන් පවසන්නේ. සෙසු මගින් තවදුරටත් එම නෞකාවේ රැඳී සිටින බව සඳහන්. එසේම ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන තවත් කරුණක් වන්නේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් සමගයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් මාසයේ උණුසුම් කාලගුණයත් සමග කොරෝනා වෛරසය මිහිපිටින් අතුරුදන් වනු ඇති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව අමෙරිකානු වෛද්‍ය විශේෂඥයින් විවිධ මත පළ කර ඇති බව සඳහන්. Now the virus that we're talking about having to do, you know, a lot of people think that goes away in April with the heat, as the heat comes in. මේ අතර ශ්‍රී ලංකාව තුළට පැමිණෙන කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් කරුණායක ගුවන්තොටුපලේ ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාව තුළට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝගීන් පැමිණීම අවම කිරීමටත් ඒ පැමිණෙන රෝගීන් කල්ැතුව හඳුනා ගැනීමටත් විවිධ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන්තොටුපළ සේවා සමාගමත් සමග සහ අනිකුත් බලධාරීන්ගේ එකතුවෙන් අපි දියත් කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට මෙම ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩලයට හෝ ගුවන් සේවා කාර්ය මණ්ඩලයකට හෝ මගීන් අතරට මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩකට අවම කරලා තියෙන්නේ මේ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්ව තිබෙන තොරතුරු මත රඳා නොපැවත. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන තොරතුරු මත පමණක් රඳා පවත්මින් තමුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂ සංධානය තුළ මෙවැනි විට අර්බුද කිහිපයක් ඉස්මතුව තිබෙනවා. ඉන් එක් අර්බුදයක් ඊයේ විසඳා ගැනීමට හැකිවද පක්ෂ සංධානයේ ලකුණ සහ නම පිළිබඳව පවතින්නේ ගැටලුකාරී තත්වයක්. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන සිකුරාදා දින ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය තුළ මෙවන විට අර්බුද කිහිපයක් පැන නැගී තිබෙනවා. කෙසේ වෙතත් ඒ අතරින් එක් අර්බුදයකට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුමුමණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ සංධානයේ මහලේකම් ධුරයට පත් කරනු ලැබුවා. එහෙත් මෙවන විට එක්සත් ජාතික පක්ෂ සංධානයේ සලකුණ සහ නම සම්බන්ධයෙන් පවතින්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයක්. ඊයේ දින රැස්වූ කෘති අධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ අතර මේ සම්බන්ධයෙන් දැඩි වාද විවාද ඇති වී තිබුණා. ඊයේ දින රැස්වූ කෘති අධිකාරී මණ්ඩල සමාජිකයින්ගෙන් බහුතර පිරිසක් අලියා සලකුණ යටතේ තරඟ කිරීමට සූදානම් බවට ප්‍රකාශ කර ඇති අතර තවත් පිරිසක් වෙනත් සලකුණකින් තරඟ කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා. පක්ෂය තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද දිනේත් සුපුරුදු ලෙසම විපක්ෂ නායක කාර්යාලයේදී සහ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකකට වෙන් වී මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලැබුවා. මේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අපිට එක්සත් ජාතික පක්ෂ සංධානයට යනකොට අලුත් ලකුණකින් යන්න බෑ පක්ෂේ ව්‍යවස්ථාව අනුව. ඒ වගේම ඒක නාමික සංධානයක් මිසක් රෙජිස්ටර් වෙච්ච සංධානයක් වෙන්න බෑ පක්ෂේ ව්‍යවස්ථාව අනුව. එක එක පුද්ගලයොත් එක වෛරයක් නෑ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ රටේ ඉල්ලන නායකයෙක් ජනප්‍රිය නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. එතුමා අගමැති අපේක්ෂකයා කරලා එතුමාව එතුමාගේ නායකත්වයෙන් එතුමාගේ තරුණ ජහවේ මෙහෙවීමෙන් ආණ්ඩුවක් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඔයිට ඉස්සරත් අපි සන්ධාන හැදුවාම සමහරලාට ඒ පක්ෂයට අපේ සන්ධානෙත් එක්ක ඉන්න බැරි වුණාම ගැලවිලා ගියා. ඉදිරියටත් එක්සත් ජාතික කියන කෑල්ලත් එක්ක අලියවත් ඉස්සරහට අරගෙන යන්න ඕන. මෙම අදහසට හාත්පසින් වෙනස් වූ අදහසක් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පළ කළා. ඊයේ දිනේදී අන්තිමට තීරණය වුණා මේ සිකුරාදා වෙනකොට මොන ලකුණෙන්ද තරඟ කරන්නේ. ඒ වගේම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකඟ වූ පරිදි ඒ අවශ්‍ය බලතල මෙම මැතිවරණයට මුහුණ දීම සඳහා ඒ සන්ධානය ලෑස්ති කිරීමට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව අපි ප්‍රකාශ කරනවා. නාමික සන්ධානයක නාමික මහලේකම්වරයෙක් යටතේ නීත්‍යානුකූල වෙනත් නායකයෙක් සහ වෙනත් මහලේකම්වරයෙක් ඉඳගෙන ඒ නීත්‍යානුකූල මහලේකම්වරයා ආසන් කරන නාම යෝජනා පත්‍රකින් තරම් කරනවා කියන්නේ ඒක හරියට නිකන් අර හෙන ගහනකොට අර ඉස්සර කාලේ අර ඇලවංගුවක් දානවනේ එළියට අර හෙනේ වැදලා යන්න. එහෙම සජිත් ප්‍රේමදාස මැතිතුමාව පාවිච්චි කරනවා වගේ වැඩක්. අලියා ලකුණෙන් තරඟ කරන්න අපි ඔක්කොම කැමති. හැබැයි අලියා ලකුණෙන් තරඟ කරනවා නම් රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා ලේකම් ධූරය දරන නව සංධානයට අලියා ලකුණ නිත්‍යානුකූලව ලබා දිය යුතුයි. දැන් එහෙම කියලා කිව්වහම ඒකට මොකුත් උත්තරයක් නැහැ. දැන් නාමික සංධානයක නායකයා වෙන්න නාමික පක්ෂයක ලේකම් කෙනෙක් වශයෙන් මද්දුම්බණ්ඩාර මැතිතුමා වැඩ කරන්න ඒකට තුමාලා ලෑස්තිත් නැහැ, අපි ලෑස්තිත් නැහැ. එහෙම කළා වැඩකුත් නැහැ. එහෙම කළා මිනිසු කරවට්ටන්න. මෙවන් වාතාවරණයක් පවතින පසුබිමක එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශංක නානායකාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කරමින් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ දේශපාලන පක්ෂවල නම වෙනස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයට හානි නොවන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලා තිබෙනවා. මැතිවරණ කොමිසම වෙත එක්සත් ජාතික පක්ෂ යොමු කර ඇති ලිපියේ දැක්වෙන්නේ සමගි ජාතික බලවේගයේ නවින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා යොමු කර ඇති බවට දැනගන්න ලැබී ඇති බවයි. එම පක්ෂයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය වන්නේ යුනයිටඩ් නැෂනල් පවර් යන්නයි. එහි කෙටි යෙදුම UNP ලෙස දැක්වේ. මෙය එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනය වන යුනයිටඩ් නැෂනල් පාටි යන්නේ කෙටි යෙදුම වන UNPට සමාන යෙදුමකි. එබැවින් සමගි ජාතික බලවේගයේ නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNPට සමාන වන බැවින් ඉහත නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් එසේම යම්කිසි දේශපාලන පක්ෂයක නමේ ඉංග්‍රීසි පරිවර්තනය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන්නේ නම් එවැනි කිසිදු දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු නොකරන ලෙසටත් එසේම පවත්නා දේශපාලන පක්ෂයක නම වෙනස් කිරීමේදීද ඉංග්‍රීසි පරිවර්තනයේ කෙටි යෙදුම UNP ලෙස දැක්වෙන්නේ නම් එවැනි නම් වෙනස් කිරීමක් පිළි නොගන්න ලෙසත් ඉල්ලා සිටින බවයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිච නිශංක නානායකාර මහතා ඉල්ලා සිටින්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ කළා. අද උදේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කියන්නේ අලියා ලකුණ දරන එක්සත් ජාතික පක්ෂයත් හදවත ලකුණ දරන එක්සත් ජාතික පෙරමුණ හෝ ඒට සම්බන්ධ වූ සන්ධානයත් කියන කොටස් දෙකක් හැටියට. දැන් මෙතන
මේ ප්‍රශ්නෙන් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ගැලවෙන්න බෑ. එක්සත් දෙන බරපතලම බෙදීමකට තමයි අද මුහුණ දීලා තියෙන්නේ. ඒක නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අපි කවුරුත් නොහිතන වෙනසක් සිදුවෙන මැතිවරණයක් බවට පත් වෙනවා කියන පෙරණිමිති දැන් ඇති වෙලා තියෙනවා. අලියයි හදවත අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අලියටත් හදවතක් තියෙනවා. දැන් හදවත අරගෙන තින්නේ මොයිද කියන්නේ මම දන්නේ නැහැ. ඒක දෙයිද කියන දන්නෙත් නැහැ. මොකද මැතිවරණ කොම්සාරිස්වරයා සමහර ලකුණු තිනවා. ඒ ලකුණු දෙන්නේ නැහැ. හදවත දාන්න නැත්නම් අනිත් පැත්තේ හදවතක් නැහැ කියන එක පෙන්වන්න වෙන්නේ නැති. මෙතෙක් කලක් අපේ රටේ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙච්ච හැම විටම රටට හතුරු ජනතාවට ද්‍රෝහි තමුන්ගේ උපම්බිමට එරෙහිව කරපු කටයුතු නිසාම තමයි ඉතිහාසයේ පුරා ඔවුන්ගේ ආණ්ඩු ප්‍රතික්ෂේපුණේ එක්සත් ජාතික පක්ෂයේ තුල. රටට හිතකර රටට වැඩක් කළ හැකි දේශපාලන නායකයෝ නෙමෙයි අර අවුරුදු 20ක්ම මේ නරාවලේ හිටපු කණ්ඩායමම තමයි දැන් මේ සන්ධාන හදන්නත් ඒ වගේම පක්ෂ බලය අල්ලන්නත් මේ ගැටුම තුල ඉස්මතු වෙලා තියෙන්නේ. යෝජනා අස්සම් කරන්න වෙන්නේ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට. ඒ නිසා සන්ධාන මොනවා ගැහුවත් සන්ධානයේ ලේකම් මොනවා වුණත් මොනතරම් පක්ෂ හිටියත් අවසානයේ නාම යෝජනා පත්‍ර අස්සම් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට ඒක බලය එන විදියට අලිය ලකුණ තෝරගන්න තීන්දුව කරා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා නැගිටලා ගියේ. ඔහු ඔහුගේ ගමන වෙනම යනවා කියලා තමයි එතනින් නැගිටලා ගියේ. ඉතින් ඔහුගේ ගමන වෙනම යන්න නම් බැසිල් රාජපක්ෂ කෙනෙක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයම අර්බුදයකට පැටලලා තියෙනවා. නායකත්වය පිළිබඳව අර්බුදයක්, ලේකම්කම පිළිබඳව අර්බුදයක්, ලකුණ පිළිබඳව අර්බුදයක්, අපේක්ෂකත්වය පිළිබඳව අර්බුදයක්. ඒ නිසා ඔය අර්බුද එක්ක ඒ අයට දේශපාලනය කරන්න නෙමෙයි ඒ අයගේ කරුණු කාරණා පිළිබඳව නිවැරදි තැනකට ආයුතු වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් අද එක්සත් ජාතික පක්ෂය බංකොලොත් පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අත්සන් කළ අවබෝධතා කිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාස 16 වෙනිදා දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් බව පැවසෙන අවබෝධතා කිවිසුම මෙලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එය පිටු 6කින් සමන්විත වනවා. මෙම අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු 17කින් සමන්විතයි. මේ අතර අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එළඹි ගිවිසුම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඉසුම වේලාවක මෛත්‍රීපාල සිසේනතුමා සමනායකත්වයන් ඉල්ලුවේ නැහැ. ඒක තමයි ඇත්ත. අපි කතා කරන කට්ටිය මේවා නොදැන කතා කරමින් ඉන්නම කනගාටුයි. මොකද හේතුව මේ සම්දානයේ ගොඩනැගීමේ සාකච්ඡා තිබුණේ අපේ බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම දැරසලාපර මහත්මයාත් ජීපීස් මහත්මයාත් තමයි මේ පැත්තෙන් ආවේ. ඒකෙදී සාකච්ඡා වුණ කාරණා අනුව මම දන්නේ ජීපීස් මහත්මයා ඒ කාරණේ කොහොම තිබුණද කියලා. මොකද හේතුව ඒ කාලේ තිබුණ තත්ත්වයන් සහ අද තිබුණ තත්ත්වයන් අතර වෙනස්කමක් තියෙනවා. ඒක නිසා කිසිම මේ ඊළමයි මේ ඉතිරි පත්‍රේ නෑ බොරුවක් මේ මෙතන බෙදලා දුන්නා බුරු කතාවක්. ඔය වලකව හැදුවා. මම එදා පොබුදා උදේ ඇවිල්ලා අස්සම් කළා. ඔක හංගල දාලා මේක හංගල මේ කරපු එකක් කියලා අර කවුද අර ලිපියක් දීලා තිබි චෙක් කරනවා. ඒ කාටවත් හැංගුවේ නැහැ. ඒක බොහොම ප්‍රසිද්ධ ලියවිල්ලක්. ඒක දෙනල්ලා මම අස්සම් කරපු දවසේ පොබුදා මෙහෙම කොපිස් ඔක්කොම දෙන්නා. ගොඩ අපි ආපතුමත් එක්ක අස්සම් කරපු එකක් දුන්නා. සාගර කාර්ය සම්මාදිත එක්ක අස්සම් කරපු එකක් දුන්නා. අර සන්ධානයේ කිවිසුම අපි දුන්නේ නැහැ. මොකද හේතුව සන්ධානයේ කිවිසුම එකපාර දෙන්න බෑ. මොකද දැන් මේ තියෙන ධාමික සංශෝධන ලැංගුවේජ් කියන්නේ මෙහෙම මෙහෙම තියෙනවා. ඒක ජනතාව තීන්දුව කරා. පාවිච්චි උනේ කවුද? පාවිච්චි කළේ කවුද? ඒ පාවිච්චි කරපු එක හරිද? පාවිච්චි කළ ඉවත දැමීම හොඳද? ඉරකන් දාස් පක්ෂිකෝ නම් මේ දෙකම බෙදලා තියෙනවා. උන් දවස ගානේ උන් කල්පනා කරනවා ශ්‍රීලංකාරි දාස් පක්ෂෙට මෙහෙම ඉරණමක් අස්තෙන්ද අපි ඉඳ තියනවා නැද්ද කියලා. ඒ නිසා ශ්‍රීලංකාරි දාස් පක්ෂිකෙන් මම ආරාධනා කරනවා නැවත ශ්‍රීලංකාරි දාස් පක්ෂිය දිහා හැරලා බලන්න. අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය මාධ්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා නිදහස් පක්ෂයේ ඇතමුන් සිදු කරන ප්‍රකාශයන් තරයේ හෙලා දකින බව පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම මේ සම්දානගත වෙලා තරග කිරීම සම්බන්ධයෙන් අයහපත් මත ප්‍රකාශ කිරීමින් පවතින දාසිලි දැසේකර රාජ්‍ය අමාත්‍යතුමා. දැන් අපිට පේන්න තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි මැතිවරණයක් එකට තරග කරාම ඒ තරග කරද්දී අපි සහයෝගයෙන් කටයුතු කරනවා කියලා රටට පෙන්නලා තියෙනවා. හැබැයි මේ සහයෝගය බිඳින්න ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ? දැන් ලාංඡනය මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ලාංඡනය රට තහ ජනතාව පිළිගත් ලාංඡනය පොහොට්ටුව. ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකයේ විශ්වාසය. දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් ජනතා විශ්වාසය දිනාගෙන තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් නැහැ. ඒක ඉතා පැහැදිලිව කනගාටු වෙනුනත් කියන්න ඕනේ. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හදන්නේ වෙනම කණ්ඩායමක් හැටියට තරග කිරීම. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ රටේ ජනතාවගේ බලාපොරොත්තු පොහොට්ටුව ලකුණු යටතේ තරග කිරීම. ඒක වෙනස් වෙනවට මේ රටේ ජනතාව සතුටු නැහැ. ඒ වගේම ඕනෑම හදන සම්දානයක් තුල සම නායකත්වයක් තියෙන්න බෑ. එහි අනිවාර්යයෙන්ම නායකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය. අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කෝටි සියයක වන්දි මුදල් ඉල්ලා එන්ත්‍රවාසියක් කැවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා විසින් සිදු කළ බව පැවසෙන ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඊට පිළිතුරු ලබා දීම සඳහා අද රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊයේ දවස විමල් වීරවංශ ඇමතිවරයා මට විරුද්ධව චෝදනාව කීපයක් එල්ල කරලා තියෙනවා. ඇමරිකාව ජනපතේ බැංකු කිණුමක් මට තියෙනවා කියලා, ඒ බැංකු කිණුමට ඩොලර් ලක්ෂයක් මම තැන්පත් කරා කියලා සම්පූර්ණ අමුලික බොරු චෝදනාවක් මට විරුද්ධව එතුමා එල්ල කරලා තියෙනවා. ඒ වගේම තව ඔප්පු කොපියක් සිය ගණන් හම්බුණාලු CID එකට. ඒ CID එකකින් තියෙන ඔප්පු වලින් ඔක්කොම මාගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. CAD එකකින් පරීක්ෂණයක් කරගෙන යනවා නම් CAD පරීක්ෂණ ඉවර වෙන්නේ ඉස්සරහ මෙතුමා කවුද පොලිස් භාර ඇමතිවරයාද? එහෙම නැත්නම් CAD ත් එක්ක හොර සම්බන්ධතාවයක් එතුමාට තියෙනවද? මම එතුමාට අභියෝග කරනවා ඕන CAD දාලා පරීක්ෂණ කරන්න. මට කිසිම ඉඩමක් ඒ වගේ ඔප්පු දහස් ගණන් එහෙම නැත්නම් 100 ගණන් ඔප්පුව මට නෑ. පාස් කිරිදා සිද්ධියෙන් පස්සෙ එතුමා මොනවද කරේ? එතුමා කිව්වා සතස වාහනෙන් තමයි සහරන්න දුන්නා කියලා කිව්වා. GPS තාක්ෂණයටද අල්ලගත්තා කියලා කිව්වා. දැන් ආණ්ඩුව අරගෙන මාස 2 3ක් යනවනේ. ඒක පුළුවන් නේ ඔප්පු කරන්න? සතස වාහනෙන් තමයි සහරනවා නම් සතස වාහනේ පාවිච්චි කරගෙන බෝම්බ ගෙනවා නම් ඒ දැන් එයාට පුළුවන් නේ ඔප්පු කරලා මාව හිරේ දාන්න පුළුවන්. එතුමා කියන චෝදනාව සම්පූර්ණම අසත්‍ය චෝදනාවක්. ඒ නිසා මම මාගේ නීතිඥ මාර්ගයෙන් අද එතුමාට විරුද්ධව එතුමාට මාගේ චරිත ඝාතනය කිරීම සඳහා කෝටි 100ක් වන්දි මුදල් ඉල්ලලා ඉන්දර වාසියක් මම එවලා තියෙනවා. ඔය සති දෙකක් මම බලනවා එතුමාගේ උත්තර බලලා ඒකෙන් පස්සෙ මම නඩුවට යන්න සූදානම්. පැහැරගෙන යාමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිණී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතිගේ ජංග මුදුර කථනය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ඔස්සේ එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එළඹෙන මාර්තු මාස 31 වනදා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට නියෝග කළා. ඉකුද්දා පැහැරගෙන යාමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිණී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතිගේ ජංගම දුරකථනය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබාගෙන ඉදිරි පරීක්ෂණ පවත්වා මාර්තු මාස 31 වනදා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට නියෝග කළා. එහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉකුත් මාස 23 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව දැනුම් දුන්නා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරිම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ රහස් පොලිසිය විසින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති හා රහස් පොලිසියේ නිලධාරීන් සමග සිදු වූ බව කියන දුරකථන සංවාද පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බව සඳහන් කළා. එම කරුණු වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය දෝෂ සහගත ආකාරයෙන් කරුණු වාර්තා කර ඇතැයි සඳහන් කළ නීතිඥ උපුල් කුමාරපිරිම මහතා එදින නම් සඳහන් වූ සියලුම
පුද්ගලයන්ට තම සේවාදායකාව විසින් දුරකථන ඇමතුම් ලබාගෙන තිබූ බවට එම මාධ්‍ය වාර්තාවලින් සාවද්‍ය තොරතුරු අනාවරණය කර තිබූ බවද චෝදනා කර සිටියා. තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීම වෙනත් කටයුත්තක් බව පෙන්වා දුන් නීතිඥ කුමාරපිරිම මහතා මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හරහා ඇයට සමාජයේ ඉදිරියේ දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබෙන බවත් සමාජයෙන් ඇයට ලැබෙන ආරක්ෂණය අහිමි වන තත්වයක් උද්ගතව තිබෙන බවත් අධිකරණ හමුවේ සඳහන් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණ හමුවේ සඳහන් කර සිටියේ අධිකරණයක් හමුවේ සිදුවන දෑ නිවැරදිව හා වගකීමෙන් වාර්තා කිරීම මාධ්‍යයේ පරම වගකීම බවයි. අධිකරණයක් හමුවේ සිදුවන නිවැරදි තොරතුරු දැන ගැනීමට මහජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් අධිකරණයේද ජනමාධ්‍ය වෙතින් බලාපොරොත්තු වන්නේ නිවැරදි තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීම බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසියද අපේක්ෂා කරන්නේ එයම බවද සඳහන් කර සිටියා. ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මාස 31 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින මෙම සැකකාරියගේ ජංගම දුරකථනයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව ලබාගෙන විමර්ශන සිදුකොට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද රහස් පොලිසියට නියෝග කළා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්තියේ විකාශය නිමාවට පත්වනවා. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.